බෝවන් දිනපතා විකාශනය වන ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ පුවත්විකාශයත් සමගින් අදත් ඔබ හමුවන මම රයිුශෂාර මදුවන්ත ප්‍රථමෙන් අවධානය පුවත් සිරස්ථල වෙත. සඳහිරු සෑයේ පූජවස්තුූන් වෙත අදත් කළුතර බෝධි පරිශ්‍රේදී පොද පූජා. සංවාාභාෂා දිනය අදයි දිනෙන් දින අඩුවන කොවිට් රෝගීන් හා කොවිට් මරණවායු දූෂණය හේතුවෙන් වසරකට මිලියන හතකට දිවි අහිමි වෙයි ඳහිරු සයේ පැනඳවීමට නියමිත කොත්වහන්සේ සහ චූඩ අමානිික්කෑ. දිවයින පුරා විහරස්ථාන හතලිස් අටක්වෙත වැඩම කරවීම සඳහා අරම්භ කළ රත පැරහැර. මෙවන විට කළුතරබෝධි පරිශ්්‍රයේ රඳවාති වෙනවා. ඒ පනවා ඇති නිරෝදායන ඇදිරිනීතිය හේතුවෙන්. ඇදිිරිනීති කාලසීමාවෙන් අනතුරුව. මෙම පූජවස්තුූන් රැගත් රත පෙරහැර, සැලසුම් කරතිබු ගමනාන්තය කරා, ගමන් කිරීම සිදුවන බවයි. ආරක්ෂකමාත්‍යංශයේ මාධ්‍යංශය සඳහන් කළේ. මෙලෙස කළුතර බෝධි පරිශ්‍රයේ තැන්පත් කර ඇති කොත් වහන්සේ සහ චූඩා මානික බෙනුවෙන් දෛනිකව පරවරුවේ සහ පසරුවේ පුද පූජාවන් සිදු කෙරෙනවා ඒ පූජනීය සංගරත්නය ප්‍රමුඛව, ආරක්ෂික අංශ සමාජකයින්ගේ සහභාගීත්වයෙන්. අදධනේදිත් මෙලෙස පුද පූජාවන් සිදු කෙරුණේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින්. ජීවය පවතින සෑමදයකටම. අනන්න්‍ය හෝ විධ භාෂාවන් පවතිනවා භාෂාව උපදින්නේ ශබ්දය මුල්කරගෙනුවත් ශබ්දයෙන් නූපදිනලොව එකම භාෂාව සඥ්ඥා භාෂාාවයි අද ලෝක සංඥා භාෂාධනයයි මේ ඒ වෙනුවෙන් අප තබන සටහනක් රටින් රටට පලාතෙන් පලාතට අනන් එෙවූ වෙනස් භාෂාවන් හා උපභාෂාවන් පවතී. මේ සියල්ල අතරේ වඩාත්ම විශේෂිත භාෂාව ලෙස අපට සංඥා භාෂාව හැඳින් විය හැක. එහි ඉතිහාසය පස්වන සවස තරම් ඈත්ත කාලයකට දිවයයි. නමුත් අන්තර්ජාතික සංඥා භාෂාක්‍රමයන් වර්ධනය සිදුවන්නේ දහ නඹවන සියවසේදී. සං්ඥා භාෂාවක් ලෙස හැඳින් වෙන්නේ කතන්න සංනිවේදනයේදී කටහන්ඬ භාවිතයට නොගැන අංග චනනයෙන් අදහස් හුවමාරු කර ගැනීමයි. අතින් මවන හැඩ සිරුර චලනය කිරීමෙන් ඇති කරන හැඩ මුහුණේ භාව ප්‍රකාශන හස්ත මුද්‍රාසහ තොල් චලනයෙන් කරන අදහස් හුවමාරු කර ගැනීම් එවැනි භාෂාවක ප්‍රධාන අංග්‍යන්ය. සිංහල සඥ්‍යා භාෂාවලෙසින් මෙරට තුළ ආවේනික භාෂාවක්ද පවතී. රජය පිළිනැති භාෂාවක් වීම හේතුවෙන් සිංහල සඥාභාෂාව ලෝකයේ නිල සඥාභාෂාවක් ලෙස ප්‍රකටය. එමෙන්ම මෙරට ප්‍රථම වරට කිසිදු මාධ්‍ය නාලිකාවක් හරහා සිදු නොකළ සං්ඥාභාෂාවෙන් ධර්ම දේශනා භාෂාශ්‍රවන හා කතන අබාධති පුද්ගලයන් වෙත සමීප කළ එකම නාලිකාවවන් න්නේේද අප බෞද්ධයා නාලිකාවයි. සෑම වසරකම සැප්තැම්බර් මස විසතුන් වනදා ලෝක සඥ්ඥාභාෂාධනිය ලෙස නම් කෙරෙන්නේ මෙලෙස සං්ඥාභාෂාබෝසේ තම හැඟම් ප්‍රකාශ කරන පුද්ගලින් පිළිබඳව සමස්ත ලෝකයටම මතක් කරදීමේ අරමුණින්. විශේෂය අවශ්‍යතා ඇති දරුවන් එන්නත් කිරීමේදී. සෑම දරුවෙකුගේම එන්නත් කරණය පිළිබඳ විසේසධ්ඥ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ සිදු කරන බව. ළමාරෝග පිළිබඳ විසේසධ්ඥ වෛද්‍යවරන්ගේ විද්‍යාතනය පවසෙනවා. මේ අතර මෙට තුළ සිදුවූ තවත් කොවිට් මරණ අනුව දෙකක් සෞඛ්‍ය සේවා අදධ්‍යක්ෂ ජෙනරල්වරයා ඊයේ තහවුරු කලාා. එ අනුව මෙරට සමස්ත කොවිට්මරණ සංඛ්‍යාව, දොළොස් දස් තුන්සිිය හැත්තෑ හයක් දක්වා. ඉහළ ගොස්තිබෙනවා සැප්ටම්බර් මස විසයෙක් වනදාසිදූ තවත් කොවිට් මරණ අනු දෙකක් සෞඛ්‍ය සේවා අද්‍යක්ස් ජෙනරල්වරයා ඊයේ තහොරු කළා එයනුව මෙරට සමස්ත කොවිට් මරණ සංකඛාව දොස්දාස් තුන්සිය හැත්තහයක් දක්වා ඉහළ ගොස්තිබෙනවා අලුතින් වාර්තා කළ මරණ අනු දෙකාතරින් හැත්ත එක්දෙනකු වයස අවුරුදු හැටට වැඩියයි වනතර තවත් දනම දෙනෙකු වයස අවුරුදු තිහත් පනස් නමයත් අතර පුද්ගලයන් වනවා අවුරුදු තිහටාඩු පෙරිමි පුද්ගලෙක්කා කාන්තාවක්ද මේ පිරිසාතරට අයත් යේ දිනේ තුළ මෙරටින් හොඳනාගත් සමස්ත කොවිට රෝගින් සංක්‍යාව එදස් තුන් සය හතරිසි දෙකක් එයනුව මෙරටින් වාර්තාාවූ සමස්ත කොවි් රෝගීන් සංඛ්‍යාව පන්ලක්ෂා අටදාස්, හයසේ හැත්ත දෙකක් බව වසන්ගත රෝගවිද්‍යාශයේ වාර්තාවේ සඳහන් දැනට භාවිතයට ගන්නා කොවිD් මර්ධනය නත්වල පළමු සහ දෙවන මාත්‍ර යේ දිනේදී පුද්ගලින් දෙලක්ෂ විසි අටදහස් හයසය හතලිස් පස් දෙනකුට ලබා දීතිබෙනවා. න ඔබමතුවා තාක්ෂණක සහය ලබා දීමක් සම්බන්න්නේ ඒය පිළිබද දැවත්වෙන්ෙනවාන එකමද විද්‍යාතයන්ගේ සංගම හැ ේක හොතුමන්ලා මේ අධීක්ෂණය කරනवाයි ර තුවා. අධික්ෂ දාය ත්යක් කොහො හැ ු. මේ සාමාන්‍යයෙන් දරුවන්ට විශේෂ ප්‍රථමදියරයේදී නිදන්ගත රෝගාබාද සහිත සහ දීග්‍රකාලීන ප්‍රතිකාර ලබා ගන්නා දරුවන් සහ වෙනත්, විශේෂ අවශ්‍යතා සයිත දරුවන්ට ලබා දෙන්නේ. මෙවැනි දරුවන් දැනටමත් විශේෂක්න වෛද්‍යෝරගේ අධීක්ෂණ යටතේ ප්‍රතිකාර ලබා ගන්නා දරුවන්. එම නිසා මේ එන්නට ලබාදීමේදීත් ඔවුන්ගේ නිර්දේශය සහ. එන්නට ලබා දෙෙන අවස්ථාව දසා ඉන් පසුවත් මේ වෛද්‍ය අදීක්ෂණය සිදදු වෙන ඕුන්ටඒ සම්බන්ධව අදාළ පත්‍රිකාවක් දෙමාපියට ලබා දෙෙනවා විස්තර ඇතුව. එම අමතරව අවස් හදිසි අවස්ථාවකදී අමතන්න පුළුවන් දුලකතනමතුම අංකක් ලබා දෙෙනසා ඕන අවස්ථාවකදී. ඔබට ඕනම ගැටලෝකද, ඒ අදාල රෝහල වෙත හෝ ඒය අදාල සේ සක්්ෂන වෛද්‍ය කණ්ඩයම් වෙත යොමුවෙන්න පුළුවන් සහ විශේෂෙන්ම. මේ වෛද නිරුදේශ යටතේසාහ විශේසක්ෂ වෛද්‍යවරයෝගගේ අධේක්ෂණ යටතේ අම්කිසි ගැටලුවක් ව නොතින් එඒ අදාල විශසකෂන වෛද්‍යරයා ඔවුන් අපි සූදානම් කළ තිබෙනවා එම නිසා එඇවි විශේෂයෙන්ම අනවශ්‍ය ලෙස මේ සම්බන්ධ බ.වේ නැතුව. රුවාට මේ ලබාදීප අවස්ථාව ප්‍රයෝජයට අරගෙන. විශේෂම කරෝනාාරෝගය සෑදුනොතින් සංකෘල්තාසා විශේෂම් ජීවිතහානි. සිදුවන්න පුලන් මේ වැඩි අවදානමක්තිබරමනි මේ දරුවන් කාණ්ඩයටට ඔබේ දරුවවාවැනි ඒ කාණ්ඩට අයිති නං ඉතාම ඉක්මනින් ඒය අදාල උපදෙස් ලබාදුන් විගස අදාළ රෝහල්තුරට පැමිල්ල ඒ ඔවුන් එන්නට ලබා ගන්න කියන එක තමයි මේ අස්ථාවදී ධමාපියන්ට දමමාරගගේ විශේක්ෂ මක්දර විද්‍යාතින විදිහයට ලබාදයන පනවිි. නිරෝදායන නීතිරීති ල්ලංඟනය කිරීම සම් බන්දය, ගතූ පැයවිසිහතරතුළ, පුද්ගලීන් හාරසියාසුන් නම දෙනෙකු අත්තඩං ෝටගෙන තිබෙනවා. පසුගේ වසරේ ඔක්ටොම්බර මස තිස්වනදාසිට. මේදක්වා කාලය තුළ නිරෝදායන නීතිරීති උල්ලංගණය කිරීම සම් බන්දෙන්. පුදගලින් හත්තෑ හද්දස් එකසේ විසි පස් දෙනෙකු අත්තඩංගෝටගෙනෑඇත. මේ අතර කොරෝනා රෝගය රට තුල ව්‍යාප්ත වීගිය බිහිසුුණු තත්වය මෙවන විට පහව ගොස් ඇති බවත්. නවින්නේ පිහිටි කොවිට් අතර මැදි ආයුුවේ ද ප්‍රතිකාර මධ්‍යස්ථානයේ රෝගීන්ගේ ධාරිතාව සීයට විස්සකින් පමණ අඩුුවී ඇති බවත්. රජේ ආයුරුවේ ද වෛද්‍ය ලධාරින්ගේ සංගමයේ සභාපති වෛද්‍යපී හේවා ගමගේ මහතා පාසනවා. මම හිතන්න අපි ණඩාණනාය කනුස්මන ආයරේධ පර්ශණ යතනය මේමට පරෝගීන් හත්සියකට වැඩි ප්‍රමාණයකට අපි මේමනිට රෝගී සත්කාරශේවාව සිදු කරල තියෙනවා. ඒ රෝගීන් නිතාමත් සතුටින් නීරෝගීව අපේ ආර්තනවලින් ප්‍රතිකාර ලබාගෙන එලිියට කිහිල්ල තියෙනවා. අපේ ආයතනය ඇතනව ගත්තම සූශේෂී ආයතනයක් මේ ආයතනය තුළ ආයුරයද වෛද්‍යවරුන් ඒ වගේම බටයිර වෛද්‍යවරුන් විශේෂෙන් අපේ මහර්ගම අපේක්ෂා රෝහලයේ වෛධකාරමණ්ඩලය මෙහෙට සභාගවෙනවා එතකොට ඔවුන් අපි දෙගොල් අතර ඉතාමත් සහදශීලීව ඉතාමත් සාර්ථක ප්‍රතිකාර ක්‍රියාවලයක් අපට ජනතාවෙන එගෙනියන් පුළුවංගිලා තියෙනවා කොවිට් දහනම වසංගතය තත්වයට පමණක් නෙවෙයි අනෙකුත් අපේ රටේ තියෙනහරද රෝග අනෙක් පැත්තෙන්ගත්තම ආගාත තත්ත්වයන් ඒ වගේම දීවැඩියාව වැනි කාලීන රෝගවටත් මේ සෞඛ්‍ය ක්‍රියාවල එහෙමනැත්නම් බට හිරහා ආයවේ ද සෞඛ්‍ය ෛදවරුන්ගේ සංවිතය ඉතාමත් පලදාය කියනක තමයි අපිට පැහැදිිවෙන්නේ මේ වනි විට රට තුළ හැලකයුතු ප්‍රමාණයකින් රෝගී අඩුව මේ ප්‍රවණතාව ඇතියෙනවා. ඒ අඩුවීම තුළ අපේ ආයතනවල ඇත්තනම් ගත්තන් පස්සේ. රෝගීන් සීයකට පාසුගන් අපි පව්වි කාලෙ සැපෙව්වා ඒක උපරිම දක්වා හැමදාම පැවත්වනා මුත් මේ වන විටේකෙන් සියයට විශ්සක විතර ප්‍රමාණයක් අඩුවෙලා පවතිනවා මහිතනව අඒකත් එෙක්ක අපිට යම් කිසි සැනසුක්. සුසුමක් අපිට රට වෙනුවෙන් ධක්පාන පුළුවන් කියලා. බෞද්ධයා මාධ්‍යජාලය මගින් දැයි දූපුතුන් වෙනුවෙන්මට පෙර සංඝධාන කළ ஒන් Onlineයින් ධම්මපදගාතා සජ්ජායනා වැඩස්ටහන අති සාර්ථ කලෙස නිමාවට පත්වනා. එමෙන්ම මෙවරත් ඔක්තුොම්බර මස පළමු ඕනදාටයදී ඇති ලෝක ලමාදිනය වෙනුවෙන් බෞද්ධයා මාධ්‍යජාලය පුංචි අපිටත් දෙනන්න පුළුවන් ජනනමින් කතිකතර්ගාවලයක් සංවිධාන කරතිබෙනවා. රටතුළ පවතින කොරණ වසංගතය හමුවේ මෙරට දරුවන්ண்டு මාසිකව මෙෙන්ම காයිකවது නිවසින් බැහරටයාමට නො හැකිව පිඩාවට පත්ව සිටිනවා. තිෙස් දුරදක්නාානුවනින්දුට, කොළහ ශ්‍රී සම්බෝධිමහා වි හරාදීපති, බෞද්ධයා මාධ්‍ය ජාලයේය ගරුස භාපති ූජනීය, බොර්ලන්දේ වජිරඥාන නායෙක ස්වාමීන් වහන්සේගේ අනුශාසනාවෙන්. පුංචි අපිටත් දිනන්න පුළුවන් කතික තරගාාවලියයක් එළඹෙන් ඔக்තෝම්බර් මස පළමු වනදාටය දීඇති, ලෝක ළමාදිනයට සමගාමීව පැවැත්වීම සැලසුම් කරතිබෙනවා ඒයනුව තුන හතර පහශේණිවල ඉගෙනමුලබන දරුවන් ළමා අංශේයටතේද හය හත අටශේනිිවල ඉගෙනුමුලබන දරුවන් කනිෂ්ට අංශයටතේද නමය දහය වසරවල ඉගෙනමුලබන දරුවන් ජේෂ්ට අංශ යටතේද තරගාවලයට ඉදිරිපත්දියහැක එයනුව අදදිනේ වයස්කාන්් තුනක් යටටතේ තරගවැද. ළම අංශ යටතේ වීදියවත්த்தේ පදිංචි, නැතුම් නෙත්සර ජ ග්‍රහණය කර තිබෙනවා නිස්ටාන්ශී යටතේ තරර්ගවද අගුණ කොළ පැලස්සේ පදිංචි සදධසී සංජානා ජය ග්‍රහණය කර තිබෙනවා. තෙරුවන් සරනයි! දකුණු ගිරිවා පත්තුේ දෑඒ පිලට පහළ වූ සංගපීතෘුවරයාණන් වහන්සේලා අතරින්. තවත් සුවිශේෂී සංග පීට් රුවරයෙකුවන හික්කඩවේෂි සුමංගල හිමිපාණන් පිළිබඳව වචනසාල්පයක් ඔබහමෝට ඉදිරිපත්කිරීමට දෙන්නමට මදක් අවසර. ක්කඩුව හේටි ගඩ ්‍රමේ ො හනිස් අබේවර ගුණවර්ධන මහලියන රචිරර හාමී සහ එම මැතිනයට දාව උපන් දොන් නිකලොස් ගුණවාර්ධන නම් වූ පින්වත්කු මරෙකු එක්දා සට සී විසි හතේ ජනවාරි විසි වනදින මෙලවට උපත ලැබවා මොහොමූලිකා අධ්‍යාපනය ලැබුවේ හෙට්ටි ොඩ තිල කාරාම විහාරස්ථානයෙන් ඔය සෞරතු ධාතුනේදී හික්කඩුවකට ගමේෂ්ටවා විහාරස්ථානයෙන් පැවදිබිීමට පත් ව ක්කඩවේශි සුමංගල යනාමෙන් පිදුම් ලැබවා. නැනනුවනින් කෞශල්ලෙන් ගුණනුවනින් ලක්මාතාවට කීර්තියගෙන දුම් උන්වහන්සේ එද්දාස් දමසයෙක් කොළහේ අප්‍රේල් මස විසි නමවනදා අප හදවත්තුලින් සමුගන්නවා. නමුත් එවනාමය බෞද්ධ හදවත්තුළ ප්‍රව්පල් ලව් දෙනු නොහණුමානයි ස්තුූතියි එමෙන්ම එහි ජේෂ්ඨන්ශ යටතේ තරග වැද කොළම්ඹ පදිංචි සිනෙත් උපපුල්දනිය ජග්‍රහණය කර තිබෙනවා එදා? ක්‍රස්යාලනිි ිෂ්නාරෙන් හමුවේ අපේ රට්ට ජාතිය ආගම දියකී යන්න මොහතක අපේ සිංහල ජාතිය බෞද්ධාගම සහ අපේ ශ්‍රී ලංකාවනමති දිබයින්න. ඒ රැකගැනීමට අමීල මෙහෙයක් ඉතුකරපු මට වගුරෙන් උපන් නිල් නෙලු මලක් මෙන් තංහාවෙෙන් බාරිත සමාජයක ඉපදිලා උත්තම පෞරෂයක් විත ගියපෝ. ක්කඩුවේශ්‍රී සුමංගල මාහින් පාණන් වවාන්සේ ගැන ඔබ හමුවේ පදන් පෙළක් ගෙත්තම් කිරීමට අවසරයි. වර්ෂ එක්තා සටසය විසි හතවසරේදී. ජනවාරි බසිවැනිද. චහනිස් ගුණවර්ධනසාහ ක්‍රිස්තින හාමිනට පින්වත් පුදකුමරෙකිපදනවා හිකඩුවග්‍රාමයේ ඒ පින්වත් පුද්කුමරට නිකල ස් ගුණවරධන කියලා නම් තබනවා. ඉතින් ඒ පින්වත් කුමර වයස අවුරු දහතුන වනවිට. පැදිවයට එක් වෙන්නේ හික්කඩිවේශයි සුමංගල් නමින්. ගරු වියත් බුද්ධිමතුනේ. ඒ කාලයේ හාමුදුරනමකට පාර බෙහැලයන්න නෑ. ඒ විතරක් නෙවෙේ සමාජයෙන් භික්‍ෂුවක්ව ගණන්ගත්ත නති කාලෙක. අපේ හික් අඩිවේශ්‍රී සුමංගලීම්යන්. පැවිදිදිවයට එක් වෙලා පාලි සිංහල ස සංස්කෘත ආදී විෂම් තමාගේ පන්සලෙම්ම. අධ්‍යාපනය ලබලා හොද්ද කතිකෑ කියාවකින් යු ශිෂ්‍යයක්වීමට. හොද්ද හතිකෑ කියාවකින් යු පැවිදි නමක්වීමට. සෑම දිනකම උදෑසන අටත් උදෑසන අටයි දහයත් අතර, ඒ දවසට අදාළ මාතෘකාව, බෞද්ධ්‍යයා රූපවාහිනි හා, ගුවන් විදුලිය හර හා ප්‍රචාරය වන අතර, විනීත ඇඳමකින් හා සුදුසු ස්ථානයක, එම මාතෘකාව යටතේ විනාඩි හතරකට නොවැඩු අර්ථවත් කතාවක්, ජංගම දුරකතනය හර හා පටිකත කර, පස්සුරු පහට පෙර අපගේ වත්්සබ් දුරකතනාංගේ වන බිඳුවයි හැත්තේකයි. පනස් තුන, හැටතුනයි තුන් සය තිස්තුන වෙත යොමු කරන්න. සැපතැම්බර විසිනම මනදා දක්වා තරගාවලිය පැවැත් වෙන තර. ඔක්ටොම්බර මස පළමුුවනදා තෝරා ගත් ජයග්‍රහකයින් වෙත තයාග ප්‍රධානය කිරීමට නියමිතයි වායු දූෂණය හේතුවෙන් වසරක් පාස මියෑන සංඛ්‍යාව මිලියන හතක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදිනවා. ෝලියය වයදූෂණය වඩාත් භයානක අවධියකට අවතීරණවී ඇති බවයි එම සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. මීට පෙර අපේක්ෂිත තත්වයට වඩා ගෝල්ලිය වායුදූෂණය වඩාත් භයානක වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරුුවඟවනවා. වයදූෂණය හා සම්බන්ධ විධ රෝග හේතුවෙන් වාර්ෂිකවා කාලයේමයන සංඛ්‍යාව මිියන හතක් පමණවනවා. ශෂ වායු සහ අංශු වැඩිවීමත් සමඟ මිනිසුන්ගේ සෞඛේයට සිදුවන හානිිය ඉහළ ගොස් තිබෙනවා අඩු ආදායම් සහ මධ්‍යම ආදාම්රටවල් මෙම තත්වය හේතුවෙන් වැඩි වශයෙන් පීඩාවට පත්ව සිටිනවා. සංකර්ධන ඉලක්ක වෙනුවෙන් ඔසිල ඉන්දන මත ඇැපීම මීට ප්‍රධාන හේතුවක් වී ඇති බවද සඳහන් වනවා. බන නොවම්බර් මාසදී පැවැත්වෙන එක්සත් ජාතින්ගේ දේශ ගණික විපරයාස පිළිබඳ සමුළුවේදී පවතින තත්වේ සම්බන්ධෙන් අවධානය යමු කර අහිතකර වායු විමෝචනය අඩුකර ගැනීමට කඩිනමින් පියවර ගතයුතු බව එක්සත් ජාතිීන්ගේ සාමාජග රටවල් එකසිය අනු හතරකින් ලෝක සෞඛ්‍ය සංවිධානයඉල්ලා සිටිනවා. ත් සමගින් අදට නියමිත්ත සුන්දේශය පුවත්තිිකාශය නිමාවටය පත්තිෙනවා YouTube සහ සුන්දේශය ෆස්බුක් පිටෝසේ. දිනපතා විකාශනය වන ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ පුවත්තිිකාශ්‍රත් සමගින් ඔබට එක් විය හැකි. ඔබ සැමට සුබරාත්‍රියයක් සම්මා සම්බුදුසරණයි.